හිතවා මිත්‍රෝනි මෑතකාලීන දේශපාලනේ වැඩිම පිනුම් ගහපු ගෑණි කවුද කියලා ඇහුවොත් අපට ප්‍රසිද්ධිය කියන්න පුළුවන් හිරුනිකා කියන කාරණේ. හිරුනිකා පසුගිය අවුරුදු 4-5 ඇතුළත පක්ෂ 3-4කට මාරු වෙලා තමන්ගේ බඩගෝස්ත්‍ර වෙනුවෙන් බොහෝ වෙලාවට කටුස්ස වගේ පාට මාරු කරා. වර මතක ඇති හිරුනිකායේ අවස්ථාවකදී මහින්ද රාජපක්ෂගේ අම්මා මතක් කර කර බැන බැන ඉඳලා එක පාටෙන් පළාත් සභාවේ ටිකට් එක දුන්න විතරයි තමන්ගේ ජාතක කළ තාත්තා භාරත වුණාට හදාගත්තු තාත්තා මහින්ද කියලා තමයි කතාව පටන් ගත්තේ. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඇය ප්‍රසිද්ධිය කියන්න ගත්තා. තමන්ට කෙලින්ම මහින්දත් එක්ක සම්බන්ධ තියෙන ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට කියන්න කියන කාරණේ. ඒ වගේම අපි ඔබට එලි කරා හිරුනිකා රාජිත යටතේ බොහෝ පහසුකම් ලැබුවා. රාජිත දීවර අමාත්‍යාංශ නොතිබුණු නීති උපදේශක තනතුරක් හදලා ඇයට දීලා වාහන පහසුකම් සහිතව ඇව පෝෂණය කරා. ඊට පස්සේ පහුගිය දවස්වල මහින්දට කෙලවෙනවා කියලා දැක්ක ගමන් මේ පැත්තට පැන්න. අද වෙනකොට ඇය එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් වෙලා. හැබැයි ඇය ඇගේ වෙනස් කරපු ප්‍රතිපත්තියින්ද නෙමෙයි මේ තීවර ගත්තේ. ඇය මේ හැම තීන්දුවම ගත්තේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි කැනඩාවේ රස්තවතු ගගා හිටපු තමන්ගේ නැන්දට කොන්සල් තනතුරක් හදලා දුන්නා. ලංකාව නන්නත්තර වෙලා හිටපු මල්ලි ඇමරිකාවට ගිහිල්ලා අද පිස්සු ගලිනකොට ඒ මල්ලිය බලා ගන්න තමයි අද වෙනකොට නැන්දෙහි ගිහින් ඉන්නේ. ඉතින් මේ වගේ කාලකන්ණි දේශපාලන ඉතිහාසයක් තියෙන හිරුනිකා අද වෙනකොට එක් කාරණයක් පිළිගන්නවා. ඒ තමයි ඇය අඩ නිර්වචාරූපවලට පෙනී හිටියා කියන කාරණේ. මෙතෙක් කලක් ඇය කීකේ හිටිය මේක තමන්ගෙන් පරිගන දුමින්ද සිල්ව කරපු වැඩ තමන් කිසි දිනක අඩ නිර්වචාරූපවලට පෙනී හිටියේ නැහැ කියන කාරණේ. හැබැයි මිත්වරණි අද වෙනකොට ඇය පිළිගන්නවා තමන් පූරජින තරංගයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ තමන්ට ජංගිය පිටින් ෆොටෝ ගන්න සිද්ධ වුණා. තමන් සමහර ඡායාරූපවලට පෙනී හිටියා තමයි. ඒක තමන් ජීවිතේ ගත් එක්තරා වැරදි තීන්දුවක් කියන කාරණේ. මිත්වරුනි ඒ විතරක් නෙමෙයි හිරුනිකා මේ වෙනකොට බුදුහාමුදුරන්ගේ නංගි වගේ තමයි හැසිරෙන්නට හදන්නේ. හැබැයි ඒ නයිට් ක්ලබ් ගිහිලා ඩාන්ස් කරන බීලා පිස්සු කෙනිනවා කියනක මේ වෙනකොට දන්නෝ දන්නවා. ඉතින් මිත්වරුනි හිරුනිකාල වැනි අම්මණ්ඩිලාගේ තුට්ටු දෙකේ දේශපාලනයට අහු වෙලා ඔබට හිනා වුණු පමණි, ඔබේ බඩත ගාපු පමණි, ඔබට අතවනගෙන ගිය පමණි, ඔබ කතරේ ගහන්න ලෑස්ති වෙනවා නම් අවසානයේදී විනාශ වෙන්නේ වෙන කාගවත් අනාගතේ නෙමෙයි ඔබෙත් මගෙත් අනාගතේ. ඒ නිසා මිත්වරුනි හිරුනිකාල වැනි බඩගෝස්ත්‍රවාදී දේශපාලඥයන්ට කුණු කූඩේ උරුම කර දීලා දැන්වත් ප්‍රතිපත්තිකරුක කියන දේ කරන දේ කියන සැබෑ දේශපාලඥයන් සමග අපි පෙරට යමු. මිත්වරුනි අරගලෙන් තුර ජයග්‍රහණය නොමැති බව ඔබට ජීවත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.